සියලුම මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගෙන් අවසරයි. විපක්ෂ නායකතුමා ඇතුළු ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් අවසරයි. මෙන්න සිටින අනිත් අයගෙන් අවසරයි. මම කතා කරන්නේ මාධ්‍යයට අවුරුදු මාස හතකට පස්සේ මාස හතේ මම සිරගත කළේ 2021 ජනවාරි 12 එලා සිට මට කතා කරන්නීම තහනම් කළා තිබුණේ. මා සිරගත වෙලා ඉඳ අවධියේ කතා කළා නම් මා සමග ගිය බන්දනාගාර නිලධාරීන්ට රැකියාව අහිමි වෙනවා. ඒ හින්දා මම කීප දෙනක ඒක කිව්වා මට කතා කරන්න විදිහක් නැහැ කියලා. නමුත් මට අද හම්බ වෙලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්. යම් යම් විෂයන් ගැන කතා කිරීම සපුරා තහනම් ඒ කතාවලොත් නැවත මට හිමි වී තියෙන අත්හිටු සිරදනුවම ක්‍රියාත්මක වෙනවා මුල ඉඳන්. අවුරුදු 5ක් යන වෙනවා. එක වචනයක් වැරදුනොත්. අයුතු ජනරාශිය වගේ දේවල් මම එකක් කියන්නේ. කියන්නේ බොහෝ දේවල් තියෙනවා මට කොන්දේසි දාලා. ඉතින් මම මට අර පරණ පුරුදු විදිහට කතා කරන්න ආසයි. නමුත් බෑ. ඒක නම් මම කනගාටු වෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි අපි මුහුණ දෙන්න තියෙන යථාර්ථය. ඉතින් මගේ යුනිට් එක හදලා තියෙන්නේ ඇත්තම කතා කරන්න. ඩිවයිස් එක ටියුන් කරලා තියෙන්නේ ඇත්තම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. නීති මම පහුගිටිගේ යූත් ඇන් කොමියුනිටි ඩෙවලොප්මන්ට් ලීඩර්ෂිප් ස්කිල්ස් කියන බැචලර් ඔෆ් ආර්ට්ස් ඩිග්‍රී කරා. ඕපන් යුනිවර්සිටි එකේ. ඒකෙදි තිකර ගත්ත දේවල් තමයි මේ ලෙක්චරර්ස් ලගේ you have absolute right to remain in silent කියලා. ඔබතුමාලා අහන සමහර ප්‍රශ්න වලට මට නිහඬ වීමේ පරමාර්ථය තියෙනවා. no comments කීමේ සෑමයිතිය පරමාර්ථය තියෙනවා. මම මගේ හිතේ තියෙන එක කියාගන්න මට බෑ. ඒ හින්දා මම නිහඬ වෙලා දිනවා. මගේ හිතේ තියෙන දේ වළක්වන්න කාටවත් බෑ. ඉතින් මං හිතේ වහඟගෙන තාම ඉන්නවා. මම මුලින්ම මේ ලැබුණු සමාව ගැන ස්තුති කරන්න කැමති අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට. එතුමා තමයි අසන දාලා මාවද මේ මට හම්බුණු 2000 කොන්දේසි සහිත 2000 හරි ලවට ලබා දුන්නේ. පහුගිය ටිකේ මේක දික දිගටම විපක්ෂ නායකතුමා ඉල්ලද්දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පහුගිය ජනවාරි ඉඳන් ඉල්ලද්දී එතුමා එක දිගට මගේ ඇරියා. එතුමා ඒක එක දිගට මගේ ඇරලා ඕගනයිස් ක්‍රයිම් එක 4 දිනක් පාරේ මරපු කෙනෙක්ට ජනාධිපති සමාව දුන්නා. ඒක වැරදුනද නේ ඒ කියන්න පුළුවන් දැන් සමාව පුළුවන් ඒ ගියොත් නෑ ඉතින් ඒ වගේ කෙනෙක් ජනාධිපති සමාව දුන්නා මට දුන්නේ නෑ. අපි දිගටම ඉල්ලුවා. අපි සියලුම දෙනා ඉල්ලුවා. නමුත් මට ලැබුණේ නෑ. අපි රස්සිය අදු කළා. මට සමාන අවස්ථාවල කිව්වා ඇඳුම් ටික ලෑස්ති කරන් ඉන්න කියලා අමුණු කොට පැස්සේ. දැන් ඒ නිවුස් එක දැන් ෆැක්ස් එකේ කියලා. එහෙම රවටීම් කළා. නමුත් මේ අවස්ථාවේදී කරු අගමැතිතුමා වෙලා ඉදී රනිල් වික්‍රමසිංහ මහත්මයා සමන්වයක නායක මහත්තයා සහ මාණ්ඩලික ප්‍රධානි කාර්ය මණ්ඩල ප්‍රධානි අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහත්තයා වෙලා කිව්වා එතුමා අනිවාර්යෙන් ජනාධිපති වූ විගස මට සමාව ලබා දෙනවා කියලා. ඒ පුරුදු ඉෂ්ට කරලා දිනවා ඒකට ස්තුතියි. ඒ වගේම අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්තයා මේකට මුල් වෙලා මට සමාව අරගෙන දෙන්නට සීරු දේවල් කළේ එතුමා. සහ එතුමාගේ පුත්‍රයා රකිත රාජපක්ෂ මහත්තයාවත් මතක් කරනවා. ඊට පස්සේ අගවිනිසුරුතුමා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සීරු දිනාගේ අනුමැතිය මට ලැබිලා තියෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න සියලු දෙනාගේ අනුමැතිය ලැබිලා තියෙනවා. මට තීන්දුව දුන් විනිසුරුවන් 3 දෙනාගේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා ආරංචි. එතකොට ඒ අයටත් මගේ ස්තුතිය පිරිනමනවා වෙනවා මට මේ සීවිත නිදහස හරි ලබා දුන්නට. ඒ වගේම මුල සිට මම හිරේ ගිය දා සිට එක දිගට අඛණ්ඩව මම වෙනුවෙන් උද්ඝෝෂණය කරපු කතා කරපු මගේ වම්පසේ සිටින සජිත් ප්‍රේමදාසි පක්ෂ නායකතුමා මාව අඟුරු කොළෙන් ගේන්න අලිසප් ප්‍රේමතුමාට කතා කර කර මාව
bima dala tiyeddi padurak wat nathuwa mata ඊට පස්සේ padurak laba dila ඊට පස්සේ එක මෙට්ටේට මාරු වෙලා ඊට පස්සේ මට පුටුවක් ලබා දීලා සියලු දේවල් ලබා දුන්නේ එතුමා. ඒ වගේම මට ඩිග්‍රී කරන්න කොළඹට මාරු කරලා දුන්නේ එතුමා. එතුමාට ඉසුරු වදිනවා ඊළඟට. ඊට පස්සේ මම හැමදාම තිත් ඇත්ත කතා කළා. ඇත්ත කියද්දි හදන්න ඕනේ නැහැ. ජිනීව යන්න හරි ප්‍රනාන්දු මැතුමාට සහ මනුෂ්‍ය නායකකාර මැතුමාට වීසා හදලා දීලා ඒ පිටත් කළෙත් සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා දිනනවත් අමතක කරන්න බෑ. ඒ වගේම තව මං අපේ ආදරණීය කලාකරුවන් මට නම් වශයෙන් කියන්න බෑ බොහෝ කලාකරුවන් මම වෙනු බෝධි පූජා පැවැත්වුවා උත්සව පැවැත්වුවා ආගමික කටයුතු කළා මේ සියලු දේවල් කළා. ඒ අයටත් ස්තුතියි. ඒගොල්ලන්ගේ නම් මම ගෙදර ගිහිල්ලා වෙනම ප්‍රෙස් එකක් ඇඳලා ඒ අයට ස්තුති කරන්න ලියාගෙන ඇවිල්ලා අද බොහොම ආතතිය පිරිච්ච දවසක් මම දන්නේ මේ මේ ගොඩක් ටෙන්ෂන් එකේ ඉන්න දවසක ඉඳන් එක සමා වේ. ඒ වගේම මට මම අසරණ වෙලා ඉද්දී මට වතුර බෝතලයක් හරි අරගෙන ඇවිල්ලා බත් පැකට් එකක් හරි අරන් ඇවිල්ලා මාව බලපු අය මං තනි වෙලා ඉද්දී බොහොම දුක් විඳා කවුරුත් නැහැ කියන්න පොඩි සිල් එක වහලා තිබ්බේ. සිල්ම වැඩ කරන්න සිද්ධ වුණා අතු ගන්න ටොයිලට් සුද්ධ කරන්න මේ වගේ දේවල් කරන්න වුණා ගුණකර පැලැස්සේ. ඒ දේවල් කරද්දිත් මාව බලන්න ඒ වගේම කොරෝනා හැදිලා ඉද්දී රටම වහලා තියෙද්දි අමාරුවෙන් ඇවිල්ලා මට බත් එකක් දුන්න ওই සියලු දෙනාට මෙතනත් ඉන්න ඒගොල්ලෝ ඒ සියලු දෙනාට මම විශ්වාස කරන්න කැමතියි. ඉතින් අද බොහොම එඩිට් කරලා කතා කරන්න වෙලා තියෙන්නේ ස්වයන් වාර්ණයකින්. ඒක හරි අමාරු දෙයක් මට. මම හැමදාම බොහොම ෆ්‍රී කතා කරු මිනිහෙක්. අද මට අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මම දන්නේ මේ අවස්ථාවේ 14 1 ආ කියන එකේ තියෙනවා භාෂණ නිදහස. කොමසේදී මේ 14 1 ඔබට භාෂණේ ශ්‍රීමට නිදහස ඇත පොඩ්ඩක් කියන්නේ. නමුත් ඒක මට අහිමි වෙලා තියෙනවා 14 1 මම බාධා කරගෙන ඉන්නේ. ඉතින් නමුත් මම මට පුළුවන් විදිහට කවුරුත් සමහර අය අහනවා මම වෙනස් වෙයිද මම බය වෙලාද මම පක්ෂමාරු කරයිද මම කඩේ යයිද. ඒවා මගේ මේ මගේ සිලබස් එකේ නැහැ. මමමයි මේ විදිහටම තමයි මැරෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මේක පොඩි වාරණයක් කියලා මම හිතනවා. නමුත් මට ඔබතුමා කිව්වා මම ඉස්සෙල්ල පැහැදිලි කළා වගේ මේක නේ වැඩිය කිව්වොත් අපිට ආයෙ මේ වගේ ප්‍රෙස් එකක් කරන්න වෙන්නේ නැහැ. ආයෙ උගලන්ට ඇලිගේ ඉස්සරහට එන්න වෙනවා. ඒ හින්දා මම 14 එක හබවසදී කියනවා කොහොමද එලා නැහැ දැන් පුරස් ආශනේ නිදහසට සහ ප්‍රකාශනයේ අතු අදහස් පළ කිරීමේ නිදහස සෑම පුරවැසියෙකුටම අයිතිය කරන මූලිකයි තමයි මේක මට නම් නැහැ. ඒකට නළුවක් පැටිය දන්නේ නැහැ. මට ඒක නැහැ. ආ එතන යද්දිනේ දෙනවා. සමායෙන්. ඉතින් මම නැවත නැවතත් ඉසුදුවක් දෙනවා මේ සියලු දෙනාට මේ මේ අර්ධ නිදහස ලබා දුන්නට. දැන් කවුනාස්ලාවට අර භයානක විශ්වවලින් තොරව භයානක තනතුරු දරන අයගේ නම් ගම් අහන්න නැතුව අහන්න අවශ්‍ය දෙනවා. මා අවුද මාස හතර පස්සේ අහන්න දෙනවා. නෑ 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 මන්ත්‍රී කෙනෙකුට සාමාන්‍ය මිනිහෙක්. ඔව් ඔබතුමාගේ ප්‍රශ්නය ගැන මම ඉතාම සතුටු වෙනවා වගේම මගේ ප්‍රශංසාව හිමි වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඔබතුමා අහපු එක ඇත්ත මේ ඒක මට කරන්න පුළුවන් නම් මම මගේ උපරිම මේ මේ උත්සාහයකට කරනවා. මගෙත් එකම සීනේකයි අපි එක වේදිකාවේ එකට දේශපාලනය කරපු එකට වැඩ කරපු අය. ඉතින් මේකෙන් සතුරු පාර්ශව ජය ගන්නවා.
Jadi makitan ni,
රයිස් ක්‍රීම් කුණු මිනිහෙක් වගේ ෂේප් කරලාම බොරුවක් කියනවා. ඒක ඉඳතර බොරුවක්. නෝ කමෙන්ට්ස් වල. තාලේ ඔය ඔතන බලන්න ඕන. අඳුරු වියස්තාව. දැන් ඔක තරගෙන යන්නේ ඉන්නේ ඔතන බලන්න බල බල කතා කරන්නේ. මල්ලි. ඔක තරගෙනම තමයි යන්නේ ඉන්නේ. නෑ මේක මගේ පිටර. මල්ලි වායිද මං ඉරේකි යන්නිට කියලා නේද? රජන් කියන කතා කිරීම රජන් සමානයි කරද නෑ එහෙම හිතන්න එපා රජන් කියන්නේ කතා කරන්නේ මල්ලි මගේ තියෙනවා මගේ ඩිග්‍රී තියෙන්නේ verbal සහ non verbal communication ඒ කියන්නේ වාචිකව කරන්න පුළුවන් වාචික නැතුව අභිනය කරන්න පුළුවන් දේවල් තියෙනවා ඉතින් මේ ටිකේ අභිනය පොඩ්ඩක් කියමු ඔබතුමා මෙවැනි ඉන්දස්සක් ලබා දුන්නේ ඔබතුමා හිතන්නේ නැද්ද මේ පැත්තට ආවට පස්සේ පුරුණ ඉන්දස්ස ලබා දෙන්නා කියලා ඒක අහන්න ඕනේ ඒ පාර්ශවයෙන් නේද මල්ලි ඉතින් මොනවා මං කිව්වේ මට මල්ලවන මාර දේවල් ටිකක් හිතේ තියෙනවා ඒක වළක්වන්න සක්කරයට බෑ හිතේ තියෙන්නේ හිත මොනිටර් කරගන්න තාම මැෂින් එකක් හදලා නැහැ හිතේ ලুকু පීනක් තියෙනවා හිතේ මේ රටේ හොරු ගැන මේ රට විනාශ කරපේ අය ගැන අද ඉපදෙන දරුවා ලක්ෂ 10ක් ණය වෙලා ඉපදෙන එක හිටපු ඇමති කෙනෙක් හොඳටම බුදිය නැමති කෙනෙක් නැගිට ටිකට අල්ලසරන් ජපානයෙන් ආයි බුදිය ගන්න එක මම කතා කරන්න කැමතියි හිතේ ගොඩාක් දේවල් පීඩනේ අවුරුදු එක අවුරුදු මාස තුනක් ඕව දරාගෙන හිටියා කිව්ව ගමන් හිරේනවා මල්ලි ලංකාවේ ආලංකාවේ හොරකම් කරන මිනිහ නෙමෙයි හිරේන්නේ කොහොමද හොරකම් හිරිතර කරපු මිනිහ ඒක විශාල වරදක් අපි කියන්නේ අපි බස් එකේ යද්දි අපේ පොකට් එකට ගහපුවම අපි කිව්වොත් මෙන්න පොකට් කාරේ මගේ පොකට් එකට ගහුවා කියලා පොකට් කාරයා කියනවා මා කුඩා කාලේ සිට රැකගත් මගේ චරිතය ඝාතනය කළා ඒ හින්දා මට අපහාස කළා කියලා ඒ පුද්ගලයා අපිට නඩුවක් දානවා